විලි මත සිත සිත සිතුවම් එඳා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා හදවත උදුරා අඳුරින් නැගී ගියෝ සමන යනු වේ අසන් හිත ඔමේගා 3 විටමින් හා කංච ලවණ වලින් සරුකල ඉන්ෆග්‍රෝප් A+ මං කරපන් රණේ තවත් දුඹ මේක ඉවර කරන්න ඈ බුරුල් අප්පා බුරුල් ඔව් අදී ඕක දාලා හරියයි මේ 23 දාපන් ඔබට මේ මන් දන්න ආනන්ද නැති ඇයි ආ තදයි තදයි හරිද එන්නකෝ අනේ කොහෙද ගෙදර ඈ ගෙදර මට පාළුයි අනේ අපුචෝ අපිට මේව අහගෙන සිද්ධ වුණානේ මොකද්ද උඹ කියේ දැන් මං කියන්නේ මේ හැදෙන ළමයි ඉන්න තැන කියන කතාවද මෙව්වා ටි 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 පල් 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 මොකද්ද මොකද්ද තෝ කියේ නෑ 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 ඉතින් මං කියන්නේ මේ 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 මොකක්ද යා වහන් ඉන්න උනානේ අපිට ඉතින් ඒකනේ අනේ කියන්නේ ගෙදර අමු සොහොන් පිටියක් වගේ දුවත් නෑ පුතත් නෑ ආ ඒකද ඒ උඹ මොකද ඉදි? නෑ 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 හරි 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 හරි. මොකද්ද මොකද්ද හරි? නෑ නෑ හරි හරි ඉතින් දරු දුකනේ ඉතින්. මොකද්ද උඹ කියන්නේ? නෑ 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 ඉතින් මං කියන්නේ ඉතින් වාව ගන්න බැරි දරු දුකනේ මේ අනුසන ඕන කියන්නේ ඒකයි මං කියන්නේ. මේ දරු දුක උඹ දන්නවා? නෑ නෑ මම දරු දුක දන්නේ නෑ මොකද ඉතින් මට දරුවෝ ඉන්න එකක් ඈ මම කොහොමද දරු දුක දන්නේ ඉතින්. කියන්නේ කියන්නේ නෑ. දැන් මොයි වැඩ කරා ඇති ගෙදර එන්න. මම ඉතින් තරහ යන දෙයක් කිව්වෙන්නේ නැහැ ඉතින් මොකද මේ මේ ළමයෝ දරුවෝ මොකද අද ළමයි දෙන්නත් ගෙදර නැහැනේ කොහෙද හැදින්නේ අනුෂනෝනත් තනියමනේ ගෙදරටලා ඉන්නේ ඕ ඉතින් නෑ මං කියන්නේ ඉතින් මේ මෙහෙම ඉතින් මං කියන්නේ මේ පොඩක් ඉතින් හවසට මේ හවසට හීනියට ටිකක් පොඩි එක මේ මොකද මොකද කියන්නේ මේක නිකන් හිතන්න නිකන් හිතන්න අර තන බිස්සේ අර පොඩි දීපෝ එක තියලා රෑ පින්නේ හඳෙලිය විතරක් අපි දෙන්නගේ තනියට ඉඳද්දි සොසේජස් කරලා හීනියට බදලා අරගෙන ඒක හීනියට කපලා හීනියට විදුරු දෙකුත් තියලා හීනියටම මොන හරි එකක් කරගත්තොත් හීනියට මොකද හිතන්නේ ඈ මොකද කියන්නේ මේ පරණ කතාවකුත් ඇදලා අරගෙන හිතේ දුකක් තියනවා නම් හීනියට ඒකත් හීනියටම නැති වෙලා යන්න කියලා මොකද කියන්නේ ඈ මොකද කියන්නේ මගේ අයිඩියාස් එක ගැන වරෙන්ක වරෙන්ක වටනම එද්දි ඔයාය ඔය ගැන කියන්න යන්න එපා මේනක කාඩ අම්මී ෂටානේ ඒකෙන් වෙන්න ඔයා ගැන තව සැක හිතන එක මන් තේරෙන්නේ නැ මේ මූට කිය කිසිම දෙයක් තේරෙන්නේ නැත්තේ අයියා මේකනේ එයාලගේ ඇත්තේ සල්ලි තියෙනවා අනිත් එක ඉතින් එයාලට එහෙම කියන්න තරම් ප්‍රශ්නයක් නැහැ මොකද ප්‍රශ්නයක් නැත්තේ මේ පවුදේ දවස් ටික දැඟලුවේ ගීවි කුණන්න ඕන කියන මම කිව්ව බිස්නස් එක ගැන නේ ඒක තමයි හැම වෙලේම සල්ලි இல்ல ඉල්ලපු වෙලාවවල දීපුරේ දෙක තමයි උනේ හොඳට හිටි ඉල්ල ඉල්ල වෙලාවට සල්ලි දුන්නා නම් මං කිව්වා මීෂර් බිස්නස් එකේ පා වෙන්න හේතු පා වෙනවා නම් තිබ්බ විකුණන්න තිබ්බනේ අපි ගන්නව නේද ඔය අහලා බලන්න නහ සමරයි මම බැලුවා බලන්න මේ
වැඩේ නම් ටිකෙන් ටික දරුණු වෙගෙන යන්නේ. මේ මොකද? ඇයි කියන්නේ? මාර වැඩන්නේ මට උනේ. ඒ මොකද්ද? ඒ මොකන්ද කියන්නේ මේ? උන් හැදී මම වයින් කරන්නේ. ඔයා ඒ මොකටද? ඔව්. මම මේ විරුද්ධව කතා කරනවා කියලා. එයාලා ඇටැක් කරන්නේ මටවත් වෙන කාටවත් නෙමෙයි. වෙන? වාට? මට? ඔව්. ඊ මොකටද? මේ. එයාලා ලොකු ප්‍රශ්නය. දිගින් දිගටම මෙතන කට්ටියවත් එක්ක ඉන්නේ. දෙන්න. මම දිගින් දිගටම කිව්වා ડોකියුමන්ට්ස් හදනකොට මේක මේනකින් අහලා හදන්නම් කියලා. හරිද? අර නාකිය කිව්වේ නැත. හමීෂා වම්බි මෙයා නැත වෙන අලුතින් ලෝයි කෙනෙක්ව දාන්න කියලා. දෙයියනේ. මේනක මේ ඔයාට ඔය ටික තමයි හොඳේ. අර යාරේක පස්සෙන එක මම බලාගන්නම්. මේනක ඔය අවන්තය ඔය කම්පැනි එකට එන එක වළක්වන්න බෑ. තේරුණා? ඒක අනිවාර්යෙන්ම එනවා එනවාමයි. තේරුණා? ඔය දේශපාලකයෝ ඉන්නේ තමන්ගේ දරුවෝ රටට මොන දේ වුණත් කමන්නේ දේශපාලනට ඔබල දාන්නේ. හරි. අන්න ඒ වගේ අවන්තයවත් මේ කම්පැනි එකට බලෙන්ම ඔබනවා. එතන. ඒක අනිවාර්යයි. මොකද්ද බං දනු කියා? උඹ එතන නේද නාන්නේ නේ? අතන නානවා මෙතන නානවා. මේ අපි මේකත් එක බෑලා දැස සීතල ගංගුලේ තින තින් නාම ගෝණකෝ ගමුකෝ හඳ පානේ හඳ පානේ නාම හඳ නෑනේ පාඩම් කරපන් මොකද්ද අප්පා හොඳ දඬුව හා නංගිලා ආන්දා නෑ නෑ නාම හිනේ නෑ මේ ගඟේ ගල්ලාසේ බඩලින් ඉඳන් ගොන් කතා කියන්න බා දුන්නා මෙන්න මේ මී අදත් ඇවිල්ලා
හරියන්නේ නැහැ මෝ කෝල් එක අල්ල ගන්න ඕන. තියන අපේ යුතුකම තමයි ඉතින්. අනේ මේ ඔබ කතරගම ඉඳපන්. මම මේ හොඳ ලස්පස් කරලා අතපොත කාලා රැට යන්නේ. ඒක තමයි ඇත්තටම. අනේ මේ ඒක මගේ වැරද්ද යබන්. මම විහිළුවක් අනේ කරේ. මේ හ්ම් දැන් ඔබ කිව්වනේ දැන් ඇත්තටම ওই පන්ති ඉවරයි කියලා. අනේ මන් අපි දින් බලන් ඉන්නේ බොරුව හරි විශ්වාස කරලා පාඩම් කරන්න. ඒකත් හොඳයි ති. බොනන් ඉතින් පන්ති යන්නේ වෙන එකකටනේ. එහෙනම් ඔබ මේ විභාගෙට මහන්සි වෙන පාටක්වත් හරි හැමන් විතර පන්ති යන පාටක්වත් මට නම් පේන්නේ නැහැ. එහෙම කියන්න එපා නැන්දේ. ඇයි? වත්තරීට අපේ අම්මා වගේ නේ අනේ. මොකද අම්මා වගේ? මේ මේ මේ. දැන් උඹ ඉන්නේ මල් ළඟ මගේ යටතේ. හැබැයි තින් එක නම් මට මාර ජොලි. හා. මගෙන් තාත්තගෙන් මිදලා මං ගාව ඉන්න එකටද? ඔව්. අනේ බං උඹල. ඇයි? උඹ කොච්චර ගොඳ කියලා මම මේ කල්පනා කරේ. ඇයි යන්නේ? තමන්ට වැඩිපුරම ආදරය කරන දෙන්න ගාව ඉන්න කැමතිනේ. අනියාලගේ ආදරේ. ඒ නේද? මට පරක්කු වෙන්න මම යනවා. ස්ක්‍රෑන් ජම්බෝ වින ලෝකෙම නැත වෙන රස. නායකත් ඉන්නානේ මේ දේවල් බලාගන්න. මිනිහා පුරුදු වෙන වැඩ කරනව නෙවෙයිනේ. එයා මොකක් කරි ගැටයක් ගහයි. ගැට ගහයි. ඇයි? මම මිනිහා තෙරවන්න නෑ. සමර නායක? ඔව්. ඇයි? ඒ කියන්නේ මිනිහා වැඩ කරනව හරි නෑ කියලා. දැන් කවුද එහෙම කියන්නේ? අන්කල් රොනි. අනේ නා කියදන්න බිස්නස්. මේ අංකල් අපිට වඩා හොඳට බිස්නස් දන්න. දැන් ඔය කතා කියලා වැඩක් නැහැ මේනක. ඔයා මේ පටන් ගත්ත වැඩේ ඉවර කරන්න. මම මේ තා ගන්න බැරි වෙන්නේ මොනවා කරයිද කියලා. මොනවා කරන්නද? අනිත් එක ඉතින් මොනවා කරත් ඔයාව මෙතන ගලියට දාන්න බෑනේ. නේ? ඒක බැරිත් නේ. හැබැයි පොඩි වාසියකට තියෙන්නේ දැන් මේ බිස්නස් එක රන් වෙන්නේ කොහොමද කියලා මමනේ දන්නේ. දැන් ඒ හින්දා මොම්මා විදියට දන්නේ. එළියේ හිටියත් ඇතුලේ හිටියත් අපිට ඕන විදියට මෙතන වැඩ සිද්ධ වෙන්නේ නැත්තම් ඇති වැඩක් නැහැනේ මේනක. හලෝ මේනක කවුද? මේ මම කතා කරන්නේ රවිගේ තාත්තා. ආ අංකල් කියන්න. මට ස්ටාෆ් එකත් එක්ක මීටිමක් තියන්න ඕනේ. බාබේ. අංකල් මේ මම ගිය සතියේත් මීටින් එකක් ගත්තා. මේ ලබන මාසේ මීටින් එකක් තියෙනවා. ඒතොර මම අංකල්ට කියනවා. හරි හරි මේ මීටින් ඕගොල්ලන් තියාගන්න. නමුත් මම කියන්නේ මට මීටිමක් ඕනේ කියලා. හරි අංකල්. ඕකේ. මොනවද තාත්තා කියන්නේ? බක පඬිසයා වෙන්න හදනවා. මොනවද කියන්නේ? යා කියනවා මාසෙකට සැරයක් මීටින් තියන්නේ.
ඒ මීටිම දිනනකොට මට කියන්නලු මං කියව නෑ මට කතා කරන්න ඕනේ නේ ඌ කියන්න ඕනේද මට මීටින් තියන්න නැතු තාත්තා කතා කරපු ඉදේ හරියටම හරි ඌ දැන් ඕනට වැඩි රවි නැතු වුණාට පස්සේ ඌට අපි බිස්නස් එක බාර දුන්නා තමයි ඌට අපි දීලා දීලා නෑනේ ඒක තමයි කියන්නේ අමීෂා මීට පස්සේ ඌ ආවොත් එහෙම කිසිම බුරලක් පෙන්වන්න දෙපා තේරුණාද ඉන්නකෝ අපි කොල්ලව දාපුවාම කම්පැනි එකට මොනාද කරන්න කියලා බලමුකෝ ඌ කිව්වොත් එහෙම මට මේ කම්පැනි එකේ ඉන්න යන්න ඕනේ කියලා I tell him to get out 105ක් නේ තියෙන එකත් අරගෙන යන්නයි කියලා කියන What else can I do ඔඩෝ ලොකු වෙද්දි විෂ බීජ නිසා සමේ ආසාදන වලට වැඩියෙන් මූණ දෙනවා අම්මලාට විශ්වාස ඩෙටෝල් ආරක්ෂාව Good food, good life. Nestle Nangro. හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. 75 විප්ලවයේ ප්‍රයිම් ගෲප් එකෙන් දේපල වෙලදාමේ විප්ලවීය වාසී දැන්ම ප්‍රයිම් ගෲප් අමතන්න. මේ ගමේ කෙල්ල එකම ලස්සනයි නේ බා. කොහොමද දෙම කියන්නේ? බං දැක්ක දැක්ක කෙල්ල හැඩයි කිහංකෝ. කොහෙද නැතුණි කියලා දැනෙන්නේ ඉතින් හොයාගන්නවනේ. දැක්කන පණ්ඩිතකම නැති වෙන්නමයි ඕනේ. අනිකවන්ත මේ කරන වැඩේ වැරදි. අයියා මාව රවට්ටල ගෙන්න ගත්තේ. ඔය මොන බලන්නේ? හැමදාම ඔය දැස හම හඳුන්වාදෙන එලිෆන්ට් හවුස් ෆිටෝ වින්දනේන් පිරි ජීවිතයට. නොවන විට නොසන්සුන් හිත තාම වාරු නෑ මට නොබගෙන හිත හිත මිය යනවා හැර